දැන් බලන්න මුදලාලි අපි අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ යකවහෙන්න තොපරනුබේ අයියාට දැන් කොම්බ දේශපාලනගතව අවුරුදු 7ක් ටෙලිගාස්ට් වුණා ඒකනොත මිනිස්සු දැනගත්තා ඒක රනිල් මහත්තයගේ චරිත රංගපෑවද ඔව් ඒ දේශපාලන චරිත රංගපෑවා ඒ ගහපු එකාගේ පැටිගිරිය දන්නේ නැහැ ඔහුගේ පක්ෂ ප්‍රතිපත්ති දන්නේ නැහැ ඔහෙ ගහල යනවා එයා කියලා දෙනවා මේ ප්‍රතිස්ස තමයි මේක හරියටම කරන්න කියලා දැනට ඒක ඒක මට අහන්න ලැබිච්ච එක සන්තෝෂයි ඒ වගේම ඉතින් හැමෝම කියනවා ඒක ඒක අසන්ට කරනවා කියලා සමහර වෙලාවලට එහෙමත් නැහැ तमार इलाट बुंड नवतम तुरगिन पमीन उबेन समुगन मम एसके मम नंकिया देशपालज्ञ वरदी ने देशपालज्ञ चंदी कौद पार्लमेंट अभिमणि इधि अभी अपटमत बेनगा मेयर अटट दास लवरू हेत्कुना ताम व्यवस्था खरीयट सामत कर बेरुना मेवाड़ के आंडू की नैन मेवाड़ के पांडू की मम ने एसके सिरसे मेदिनी वाल अति सेम जनप्रिय पत् यूट्यूब ट्रेंडिंग वन नाटक नाटकंकार टेलीनाट्य वटिपुर देशपालन कथाकर चरते एसके सिरसे नोत् उपतिस्थ बाल सूर्य यदि उपतिस्थ आगन तमें अभी अदावे नाटकंकार टेलीनाट्य हेदन हेटि वो देशपालन कथाकर वचन एन ये देवा गुड़ा देवा कथा तीन थी अभी थी उपति साइ हमला विस्तर कथा कर हाय मिस एस एम सिरसेन मम एस एम सिरसेन मे एस के सिरसेन उपति बाल सूर्य एक अभी मे पड़ी अड्डा दुने मे मनमाल कथा कर बासावे हाई की एक हिम कथा करे हाई बोनाई हाई बोन इधि नाटकंकार टेलीनाट्य गुड़ा जनप्रिय තාවට පත්වලා තියෙනවා YouTube trending වන්න ඇවිල්ලා තියෙනවා ඒ වගේම SK සිරිසේන කියන චරිතය ගොඩක් මිනිස්සු අතර ජනප්‍රියලා තියෙනවා දේශපාලනය ගැන ගොඩක්ම කතා කරන නිසා දේශපාලනය ගැන අර බුද්ධිමත් එහෙන් බල්ලා තමයි කතා කරන්නේ ඉතින් ඒක නිසා ගොඩක් දේශපාලනය ගැන කතා කරන අය අතරේ ජනප්‍රිය වේවා ඉතින් ඒක නිසාම අපි හොයාගෙන ආවා මුලින්ම කියමු මේ අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද යක්කල ගම්පහ යක්කල ඒ ප්‍රදේශය තමයි ජීවත් වෙන්නේ නේද හරි දැන් මොකද තාත්තේ නාටකම්කාර ටෙලිනාට්‍ය මේ දවස් රූගත වෙනවද ඔව් සාර්ථකව කෙරීගෙන යනවා අවුරුදු 12 3 නවත්තා ඊට පස්සේ නැවත පටන් ගන්නවා ඉතින් අයි මම දැන් කතා කරන්න ඕන කොහොමද එස්කේ සිරිසේනද උපතිසයි කියලාද ඔව් එස්කේ සිරිසේන නාට්‍ය තුල චරිතයනේ සාමාන්‍ය චරිතය උපතිස්ස බාලසූරි උපතිස්ස අයියා අයියා හරි උපතිස්ස අයියා දැන් අපි හඳුනගන්නේ සහ ජනප්‍රියටපත් වෙන්නේ නාටකම්කාරය ටෙලිනාට්‍ය හරහා නමුත් මම දන්නා තරමට අයියා නාටක රසකටම රඟපාලා තිනෝ ඒ වගේම කට්ටක් කාලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම සහ පන්සලේ වැලිමලුවෙන් තමයි රංගන ජීවිතේ අඩිතාලම තබන්නේ අපි මේ අතීතය මතක් කරමින් මුලින්ම ඔව් මගේ රංගන ජීවිතය පටන් ගන්නෙ මං හිතන්නේ පුංචි කාලේ ඉඳලා මගේ 4 5 පන්තිවල ඒ කියන්නේ දන්නවා 168 ඉතර වගේ ඉඳලා මං පුංචි කාලේ බොහෝ මාසයි රඟපාන්න ගමේ පොළොන්නරුවේ පුලත්තියම තමයි මම ඉපදිලා තියෙන්නේ ඉතින් ඒ කාලේ අර තියෙන පන්සලෝ දැන් වගේ YouTube channel මොනවද reality shows රූපවාහිනී මොකවත් තිබුණ නැහැ නිකන් අර transistor radio තමයි තිබුණ transistor නේ අර ලොකු බැටරි වලින් හරි දැන් radio එක තමයි තිබුණ 160 ගණන් 70 ගණන් ඉතින් අපේ මේ ආසාවන් එළියට දාන්න ඒ හැකියාවන් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් තිබුණ නැහැ තිබුණේ අර පන්සලේ තියෙන වස්පින්ගම් මං ඉතින් මේ වස්පින්කම් වල සම්බන්ධ වුණා ඒ වස්පින්කම් වලදී ඔය මල් වට්ටි වෙන්දේසි සල් පිල් තියලා අන්තිමට දෙනක ගෙන්න ගන්න කරනවානේ නාඩගම් සඳ කිඳුරු මන මේ සාම්මුලා දේව ධර්ම වගේ ඒ නාට්‍ය කරනවා ඉතින් ඒ වගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ සීවර්ධන ගුරුනාථ තමයි ගුරුනාථගේ නම ඒවට සම්බන්ධ වෙලා අපේ ගමේ පන්සල සාන්ති නිකේතනාරාමේ उतने दिंगार पेरहर वालोटाई पानसले पिंकांग वाल दी संबंध है संद कि नटलती है मत मत संद कि नटन कि पुंचे भय पानी कमाल आट अरे पांदर हतर पुंचे काट निंदे अरे कि मरण माने मरण मरपुआ महाब्राह्मी आई पत्र मे
බේරගන්න ඕනේ. බේරගන්න ඕනේ. නමුත් කිඳුරා නැගිටින්නේ නැහැ. මොකද නිින්ද ගිහිල්ලා. අර පොඩි එකාට නිින්ද ගිහිල්ලා. ඉතින් මේ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ ආපු ගමන ඊට පස්සේ මම එනවා මේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගම්පහට ගලේ ගියා මධ්‍ය විද්‍යාලයට. ඊට කලින් මම කියනවා මම ඉගෙන ගත්තේ එහෙ පුලත්තිගම මහවිද්‍යාලය. ඊට පස්සේ විශ්ව මහවිද්‍යාලය. ඊට පස්සේ අටේ පන්ති තමයි මම ගම්පහ ගණිතයව සෙන්ටර් එකට එන්නේ. එතෙන්දී ඒ පාසල් නාට්‍ය තරඟ වලට සම්බන්ධ වෙනවා. එතකොට අපිට හම්බ වෙනවා අපි සම්බන්ධම ජැක්සන් නැන්ද නිලවක්කු මේක අපි එකට ඉගෙන ගන්නවා. එතෙන්දී පාසලේ ඔය තියෙන්නේ මේ නාට්‍ය වල ඒවට සම්බන්ධ වෙනවා. ඒවට අපි නාට්‍ය ඉදිරිපත් කරනවා. ඒක කළ 1977 ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වෙන ජාතික තරුණ නාට්‍ය වල තරුණ නාට්‍ය වලක් තිබුණා ඒ කාලේ. ඒකදී මට විශේෂ රංගන කුසලතාවයක් හම්බ වෙනවා. ඊට පස්සේ කෙටි නාට්‍ය උල්වල් කරනවා. එහෙම ඇවිල්ලා මට හම්බෙන ජයන්ත චාන්ස්රි ශ්‍රී අන්තල වගේ කමල්නාදර රජේ තුර ජැක්සන් අපි කට්ටිය එකතුලා ඊට පස්සේ අර ප්‍රසිද්ධ වේදිකාව තුළට පිවිසෙනවා. එතෙන්දී ඔය ජයන්ත චාන්ස්රි මහත්මයාගේ ඔය ආත්මෝරවත්තුකාරය වගේ නාට්‍ය රඟපානවා. ඒ වගේ එතුමාගේ සියලුම ටෙලි නාට්‍යවලත් රඟපානවා. පළවෙනි රඟපාලා තියෙන්නේ 1988 වෙදහාමිනේ පුංචි තාත්තයක් කළා පිස්සෙක්ගේ චරිතයක්. ඒකත් මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ එතනින් ආපු ගමන තමයි මේ විදිහට මම ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ 1980 තමයි මම ඉස්සෙල්ලාම වීඩියෝ කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා මේ ඒත් විනාඩි 45ක කෙටි වීඩියෝ චිත්‍රපටියක් කළා ඒ අර විශ්වවිද්‍යාලේ නාට්‍ය කණ්ඩායමේ. ඒක මම හිතන්නේ ජාත්‍යන්තර සම්මානයක් ගත්තා හොඳම කෙටි නාට්‍ය විදිහට කොහෙද ඕස්ට්‍රියාවල. ඊට පස්සේ ඉතින් ඔය දිගටම ආපු ඇවිල්ලා තමයි දැන් මේ දක්වා ඔන්න මතක් කරන්න මූණ එහෙම දැන් මතක ඇති ඕන්න කියනකොට ඊට පස්සේ තමයි වැඩිපුරම මේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්තයාගේ නිර්මාණවල තමයි වැඩිම රඟපාලා තියෙන්නේ. තමයි ගොඩක් මට සහයෝගය දෙනවා. ඒ වගේම සද්දා මංගල සූර්ය වණ්ඩාර මහත්තයාගේ හෝටිපති විහාර කෝටිය ජනප්‍රිය වුණා. ඒ වගේම ඉතින් මේ සීල දේවල් වලටම දායකත්වය දක්වුවේ කියන්නේ මූල්‍යමය පැත්තෙන් කවුද? චාමර සමරික්‍රම මහත්තයා. ඒ කියන්නේ ඒ ත්‍රිත්වයේ තුන් කට්ටුව ඒ කියන්නේ සිවගුරුනාදන් මහත්තයයි සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්තයයි චාමර සමරවීර මහත්තයයි ඒ තුන් කට්ටුවේ නිර්මාණ තුල තමයි වැඩිපුරම රඟපාලා තියෙන්නේ. ඉතින් මේ එහෙම තමයි මේ ගමන ආවේ. එතකොට දැන් ඔය තුන් කට්ටුව මුලින් ඉඳන්ම දන්න කට්ටිය. ඔව් 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 ඉතින් මේකයි ඉතින් ඇත්තටම දැන් මෙහෙම අර චරිතයක් කරනකොට ඉතින් ඒගොල්ලෝ මාව හඳුනගන්නවා. සමහර විට සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්තයා පිටපතල ඉන්න සමහරට එයාගේ උළු වැඩ කරනවා ඇති. මෙයාගේ චරිතය මේ විදිහට තියෙන්න මේ විදිහට ලියන්න ඕනේ කියලා. ඒක වෙන්න පුළුවන්. දැන් ඔය සද්දා මංගල සූර්ය මහත්තයට මේ ඔය චරිතේ ඔයා නියමට මැච් කරනවා කියලා සෙට් උනේ මොකද ඔයා මේ විදිහටම ඩ්‍රින්ක් එක දාලා සාමාන්‍ය ජීවිතේ ඉන්න නිසාද? නෑ මේකක් නෙමෙයි. සමහරට යාර මම අර දැන් ඔය ඇන් කම්පැනිත් ඒ දේශපාලන චරිතයන්නේ කළේ. ඒක නිසා මේ එයා සමහරට ඒ තුලින් මගේ චරිතය මේ ගොඩනගන්න ඇති මේ විදිහට මෙයාට මේක ඉදිරිපත් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙන්න ඇති. එතකොට කොහොමද සද්දා මංගල අයියගෙන් කොහොමද මේ චරිතයට ආරාධන ලැබෙන්නේ මුලින්ම ඔයාලට? මේවැනි සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්මයා පිටපත ලියලා ඉස්සලා අධ්‍යක්ෂකවරයාත් එක්කනේ කතා කරන්නේ. අධ්‍යක්ෂකවරයා කතා කරපුවාම එතුමාම කියලා දෙනවා. ඒ කියන්නේ සූර්ය බණ්ඩාර මහත්මයාම කියලා තියෙනවා. මේකට අපි ප්‍රතිස්සව ගමු කියලා. ඒ අනුව තමයි මට චරිතය ලැබෙන්නේ. එතෙන්දි දැන් මගේ චරිතය ජනප්‍රිය වෙන්න, ඒ කියන්නේ මගේ දෙබස් මේනේ උතන තියෙන්නේ. අර පිටපත් රචකයාගේ දෙබස්. එතකොට යා සෑහෙන මේකට දායක වෙලා දෙනවා. මම ඒක අර ප්‍රසන්ට් කිරීමේදී ඒක ඒ කියන්නේ මේ චරිතයක් වශයෙන් මම ගොඩනැගීමේදී මාතුලනුත් එකතු වෙන දේවලුත් එක ප්‍රේක්ෂක වැළඳ ගන්න ඇති. නමුත් ඒකේ ගෞරවයේ කීර්තිය හිමි වෙන්න ඕනේ සද්දා මංගල මහත්තයාට සහ අධ්‍යක්ෂකවරයාට. ඒ වගේම මේකට බයක් නැතුව මේ වගේ නිර්මාණයකට මුදල් යොදවපු චාමර සමරික්‍රම මහත්තයා. ඒක තමයි මේ තනියෙන් ගන්න ගේමුත් නෙමෙයි. ඒ සහ ඒ කියන්නේ මේ කලා අධ්‍යක්ෂණය. ඒ කියන්නේ කලා අධ්‍යක්ෂණයත් හරි පේනවා. හරිම බරපතල ක්‍රියාවක්නේ. ඒ වගේම කැමරාකරණය, කැමරා අධ්‍යක්ෂක, කැමරාකරු,
එතකොට මේකප් ආටිස් ඒ සියලුම දවියට ඉතින් ඒකේ ගෞරවය සම්මානේ යන්න ඕනේ මේක මේ දැන් නළුවෙක් පාට ගොඩ නැගින්න ඒ පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවා අනිවාර්යයෙන් මේ විශාල පිරිස අස්සෙන් අර ඔයාගේ තියෙන හැකියාව උඩට එන්න ඕන හැකියාව උඩට එනවා ඉතින් ඒකට අරගොල්ලෝ දායක වෙනවා දායක වෙනවා දැන් ඔතන හැකියාව උඩට එද්දි දැන් ඔතන වැඩිපුරම SK සිරිස යන කියන චරිතය ෂොට් එකක් අරන් ඉන්නේ ෂොට් එකක් අරන් හෝ සරලත් එක්ක සෙට් වෙලා වාඩියේ එකක් දෙකක් අරගෙන තමයි ඉන්නේ ඒතර එකක් දෙකක් ගන්න එකේ අර එන වෙරි ගතිය ඒක කොහොමද ඇත්තටම මේ කතාව දිගන්නේ සැබෑව ඔව් ඉතින් ඕක අපේ එක්තරාවත්තාවදී අපේ ජැක්සන් අන්ති මහත්මයාත් කියලා තිනවා වගේ හිතවතා මේ ප්‍රතිස බාල්සූරිය තමයි දැනට මේ අනාගන්න නැතුව මේ මේ වගේ ඩ්‍රින්කින් මේ වගේ ඩ්‍රන්කන් ස්ටේට් එකේ කැරක්ටර් එකක් කරන්න කියලා එතර ස්ථානයේදී කියලා තියෙනවා ඒක මට ආරංචි වුණා එයා කියලා තිනවා මේ ප්‍රතිස තමයි මේක හරියටම කරන්න කියලා දැනට ඒක ඒක මට අහන්න ලැබිච්ච එක සන්තෝෂයි වගේම ඉතින් හැමෝම කියනවා ඒක ඒක අස්සන්ට කරනවා කියලා. ඔව් දැන් ඒකට ඇත්තටම මේ 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 වෙන කතාව අතරතුර රූගත කරන්න කලින් ෂොට් එකක් දෙයක් අරගෙන කරන්නේ ඇත්තටම නැත්නම් නැද්ද? ඔව් දැන් සමහරව අහනවා එහෙම ඉතින් මට එහෙම අහන එක සන්තෝෂයි මොකද ඒ තරමට තාත්තිකව වැඩේ වෙනවනේ. වැඩේ වෙනවනේ. ඔව්. එහෙම මොකුත් නැහැ. නෑ 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 පිස්සුද නෑ එහෙම මේ බීලා කරන්න බෑනේ කොද්ද? ඩ්‍රින්කින් වලින් එහෙම කරන්න බෑ. එහෙම නෑ. ඉතින් එහෙම විතවුට් එහෙම කරනවා කියන්නේ ඒක ලොකු හැකියාවක් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපට ආඩම්බරයක්. මේ නාටකයේ බලන ගොඩක් කට්ටි හිතන් ඉන්නේ ෂොට් එකක් දෙකක් සුවරකටම SK සිරිසේන අරගෙන තමයි මේ වැඩේ රකපාන්නේ කියලා. ඒ තරමට තාත්තික. ඔය එහෙම හිතනවා නම් ඒ මගේ වැඩේ සාර්ථකයි. අනිවාර්යයෙන්ම සාර්ථකයි. ඉතින් මම දන්නේ ඒක ඔයාට උපතින්ම අරන් ආපු හැකියාවක් අයිය. ඒක කඩන්න නැහැ කියලා ඒකයි සුපිරිම තමයි යා. ඔබ බොහොම ස්තුතියි. ඉතින් ඒ ਵਿਚාරයට අනිවාර්යයෙන්ම අනාගතයේදී ඔයාටත් අපි ඒ ඒ ඒ හැකියාවට සම්මාන ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි අපි යමු ඉතින් කතාවට. ඉතින් අයියේ සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්තයා ඔයාට මේ චරිතය දෙන්නෙම ඔය දේශපාලනය ගැන කතා කරන්නමද මොකද්ද මේ දේශපාලනේ නිතරම කතා කරන්න හේතුව මොකද්ද මෙතන? එතන ඔයා ඩයලොග්ස් ගොඩක් කියන එකපාරටම ඒක වරද්දන්න නැතුවත් කියනව මම දන්න විදියට. ඔය ඇත්තටම දැන් ඒ එයාගේ පිටපතේ හැටියට ඒ ගමේ ඉන්න වැඩිහිටි චරිතයක් ඒ වගේ චරිත තියෙනවනේ යා දේශපාලනය කතා කරගෙන සමාජයේ අඩුපාඩු විවේචනය කරන ඒ වගේ ඇත්තට දැන් මට තේරෙන්නේ දැන් සීසේන කියන්නේ නිකම් නිකන් අර මත් පැම්බුන ඒ වගේ අපචාරී මිනිස්සු නෙමෙයි යා කිසියම් දැනුමක් තියෙන බුද්ධියක් තියෙන මිනිස්සෙක් ඒක නැත්නම් ඒ වගේ කතන්දර කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ගමේ ඉන්න දැනුමතු මිනිස්සෙක් ඉතින් අර මෙතන මේ ඇත්තටම මේ චරිතය තුළින් මේ සමාජයේ තියෙන ඒ දේශපාලනික හෝ වේවා වෙනත් දුර්ලභයන් උපහාසයට ලක් කරනවා ඒවා විවේචනය කරනවා මට ඉතින් දැන් මේ ඩයලොග්ස් උනත් ඉතින් සමාජයන්ගල ගොඩාක් තියෙනවා ඒ වචන උනත් ටිකක් අර ගැඹු බර වචන මම ගොඩාක් දුටේ ඩයලොග් එක කියෝලා මේ ඒකේ එන අර්ථය ඉස්සෙල්ලා ඔළුවට ගන්නවා මේක මේ 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 දේ කියනවා. එතකොට පොඩ්ඩක් වචනයක් එහාට මෙහාට වුණාට ඒ අර්ථය එනවා නම් ඒ ප්‍රොබ්ලම් එකක් නැහැ නේ. නමුත් සියගුරුනාදන් මාතෙත් ඒක අනුමත කරන බොහෝ දුරට කරලා ඉතින් අර සමහර වැරදුන නැවත ගන්නවා. එහෙම දෙයක් තියෙනවා ඉතින්. කොහොම වුණත් ඒ ගැන අර ඇඟෙන්න එන අවබෝධයක් තියෙන්න ඕන. ඒ දැන් ඒ ඩයලොග් අපි කියමු ඒක ඡේද කීපයක් තියෙනවා කියලා. ඒ ඡේද කීපය තුළ එන අර්ථය ඉස්සෙල්ලා අපි ඔළුවට ගන්න ඕනේ. හරි. ඉතින් ඒකට මේ සාමාන්‍ය මේ සමාජයේ මේ කාලීන සිදුවීම් පිළිබඳවත් කාලීන සිදුවීම් පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ තුලින් තමයි අර ඒ තියෙන අපේ පිටපත් රචක මහත්මයා ලියන ඒ ඩයලොග් එක තුල මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද කියන එක මම ඉස්සෙල්ලා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ඉතින් අරක ලේසි. කාලීන දේශපාලන ගැන ඇත්තම මේ අවබෝධයක් තියෙනවද? නැහැ ඉතින් කාලීන දේශපාලන ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් අවබෝධ කියන්නේ මොන තරම් මේ මාධ්‍ය තියෙන පත්‍ර තියෙනවා, TV තියෙනවා. කාලීන දේශපාලන අවබෝධ කරගන්න පුළුවන් ඔය පත්‍ර පිටු බලපුවම දෙයට TV එකේ. ඒක ගැන ගැටලුවක් නැහැ. ඒක ගැන තියෙන අවබෝධය උපරිමයෙන්ම. ඔව්. ඒක නත් ඒ තිබුණ හින්දා තමයි මේක රැට්‍රේ කරන්න ගොඩාක් ලේසි වුණේ. ලේසි වුණේ. මොකද ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී වලපල්ලටම ගිහිල්ලා තියෙන්නේ. ඒක නම් ඉතින් තීරණය කරන්න ඕනේ මේ ඡන්දජායකයා මට ඒක කිලිම්ම කියන්න අමාරු මොකද දැන් අර ඒකට මම උදාහරණයක් කියන්නම් දැන් අර ඔගේ තියෙනවද දැන් මේ 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 ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඒක අධ්‍යාපනය ගැන වැඩිපුර කතා කරනවා කතා කරනවා ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන තමයි දැන් ඉංග්‍රීසි ගුරුපත්තින් හම්බෙන්න උඟක් උදේට ඉංග්‍රීසි කතා කරන්න බෑනේ ඒතන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන ඉතින් ඒකට පෞගේ කාලේ ප්‍රශ්නයක් ආවා ඉතින් ඒක මගේ ඔළුවේ තිබ්බ හින්දා අර ඒ පිටපත් රචක මහත්මයා ලියපු දේ මට තේරුණා මෙන්න මේක ගැනයි මේ කියන්නේ කියලා.
ඒ වගේ දේවල් තියෙනවා. ඒක ගොඩක් දේවල් තියෙන අතර කාලීන දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒක සාර්ථකව කරගන්න පුළුවන් තත්ත්වයක් උදා වුණා ඒ ආબોධයත් එක්ක. හරි අපිට මේ රස තැනක් අයියේ දැන් පොඩ්ඩක් අහන්න ආසයි මේ බලන් ඉන්න මේ රසිකයන්ටත් අහන්න ආසයි. මොකද මේක මේ අර අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි ගැන කතා කරමු නිසාම මේ කොටසේ මේ ඩයලොග් එකෙන් පොඩි කොටසක් අපි පොඩ්ඩක් කියලා පෙන්නමු මේ වෙලාවේ නේද? කතාවේ කොටස. දැන් බලන්න මුදලාලි අපි අවුරුදු 13ක් 30 ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ. ඒ වුණාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? බෑනේ. ඉංග්‍රීසි උගන්වන එකටත් ඉංග්‍රීසි කතා කරන්න බැයි නම් මුදලාලි කාගේද වැරද්ද? නෑ මං අහන්නේ කාගේද වැරද්ද? හරි ඔන්නම දැන් කාගේද වැරද්ද? අපිත් අහන්නේ ඒක තමයි. කට්ටිය හිතලා බලන්න කාගේද වැරද්ද කියලා. ඔන්න නාටකයේ කොටසක් දුන්න උපතිස්ස අයියා. ඉතින් බොහොමත් ස්තුතියි මේ වෙලාවේ අපේ මේ මොකද්ද ඉල්ලීම ඉටු කරාට. කොහොමද ඉතින් දැන් කට්ටියකින් ලැබෙන ප්‍රතිචාර එස්කේ සිරිසේන කියන චරිතෙද? ප්‍රතිචාර ඇත්තටම ගොඩාක් හොඳයි. ගොඩාක් සන්තෝසයි. ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා මම. මං හිතන්නේ ඔය අර ඇන් කම්පැනි කියන දේශපාලනික ටෙලි නාට්‍ය අවුරුදු 7ක් ගියා. ඒකෙන් ඇත්තටින් මම නම ප්‍රසිද්ධ වුණා. ඒ කියන්නේ නමුත් ඒක ඉතරක් කොට්ටාසයක් පමණයි බැලුවේ. ඉතරක් කොට්ටාසයක් තර තලයක තමයි ඒක තිබුණේ. අනිවාර්යයෙන්ම තරණ කොල්ල කෙල්ල ඔය බැලුවේ නෑනේ. ඒක නමුත් දැන් අර විශේෂයෙන්ම මේ නාඩගංකාර විතර නෙමෙයි කලින් නඟපාපු කෝටිපති හාර කෝටියක්. මේ කියන්නේ සමාජයේ හැම තලයකම රසාස්වාදනයේට භාජනය වුණා. ආකර්ෂණය දිනාගත්තා. ඒ වගේම ඊටත් වැඩිය මට තේරෙනවා මේ නාඩගංකාරයේ පුදුමාකාර විදියට බාල මහලු වැඩ හිටි ඔක්කොගේම රසස්වාදයේ රැගත්තා. ඉතින් අර මේ පේමන්ට් එක වෙලෙන්දගේ තිට මහාචාර්ය ආචාර්ය මහානායක විශේෂඥ දොස්තර ඒ සියලුම මේවා පහු කරලා තියෙනවා. ඒ හැමෝම ඒකෙන් ආශාදේ ලැබෙනවා. දැන් මේ නාඩගම් කාර්යය ටිරිනාටි මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුවයි බාල මහලු ඔව් වයස් හැම වයස් ભેදයක් තොරව හැම කෙනාගේම අතර මේක ජනප්‍රියයි. මොකද්ද හේතුව මේකට? ඇත්තටම දැන් ඒකට හේතු වෙලා තියෙන්නේ මං හිතන්නේ දැන් පහුගිය කාලේ මම හිතන අවුරුද්දක් විතර මිනිස්සු නිරෝධායන වෙලා හිටියනේ. ඒ වගේම ටෙලිනාට්‍යත් අර පහුගිය කාලේ නිරෝධායන ටෙලිනාට්‍ය තමයි බිහි වුණේ. ඒද විවිධ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න තා ටෙලිනාට්‍ය ගොඩාක් මේ ගෘහයන් තුලට ගෙවල් තුලම රෝගත කරන තත්ත්වයට ආවා. ඉතින් ගොඩාක් එහෙමනේ තියෙන්නේ. කුස්සියයි සාලේ මිදුලයි මිදුලයි සාලේ කුස්සියයි වගේ අර සමාජ බජට් අඩු කිරීමේ චේතනාවෙන් වෙන්න ඇති මේ තියෙන ආර්ථික ව්‍යවසනයත් එක්ක මොකද ඒකට මුදල් වියදම් කිරීමේදී පොඩි පොඩි ගැටලු තියෙනවානේ. ඒ ඔස්සේ විච්ච දේවල් තමයි. ඒ කොහොම වුණත් දැන් මේ මේ නාඩගම් කාර්යෝගයෙන් ටෙලි නාට්‍ය එතනින් ඔබ්බට ගිහින් කෙලීම එළියට ආවා. එළියට ඇවිල්ලා කරපු රූගත කිරීම සහ මට හිතෙනවා ඉතින් උතන මූලික සම්මානේ ඉස්සෙල්ලාම ලැබෙන්න ඕන පිටපත්වල රචකයන් සද්දාමං ඌරි මණ්ඩාර මහත්තයාට. ඊළඟට මේ වගේ කාලෙක මේ වගේ දෙයකට මුදල් යොදවපු චාමර සමරවික්‍රම මහත්තයාට. ඒ වගේම අර මම මුලදීම කිව්වේ ඊළඟට අධ්‍යක්ෂකවරයාට ජයප්‍රකාශ් සිවුරු ආදන් මහත්තයාට. ඒගොල්ලන්ට තමයි කිරුල හිමි වෙන්න ඕන. ඒ ත්‍රිත්වය ගොඩනගපු දේ තමයි දැන් මේ අනාඩගම් කාර්යෝ කියලා නිර්මාණයක් වශයෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ජනප්‍රිය වෙන්න හේතුව ඒ තුන් කට්ටුව සහ ඉන්න අනිකුත් ශිල්පීන් සහ ඒක ගොඩනැගෙන ආකාරය. ඒ කියන්නේ ගැමි ගැමි සුන්දරත්වයක් එක්ක නේද? සුන්දරත්වයක් තියෙනවා. ඒ වගේම සමාජයේ ගොඩාක් දැන් මේ තියෙන දුර්වලතැන් විවේචනය කරනවා. ඒක උපහාසයට ලක් කරනවා. ඒ වගේම අර ඩයලොග්ස් වලත් තියෙනවා ලොකු ගැඹුරක් ලොකු පවර්ෆුල් ගතියක් තියෙනවා. ඒ හැම චරිතයක්ම කරන හැම රංගන ශිල්පියෙක්ම ඉතාමත් උවමනාවෙන් ඉතාමත් දක්ෂ විදියට ඒවා ගොඩනගනවා. ඒ වගේම පිටපතත් ලස්සට ලියවිගෙන ලියවිගෙන යනවා. ඒ වගේම මේ සමාජයේ තියෙන කාලීන සිදුවීම් තමයි ඒකට පාදක වෙලා තියෙන්නේ. ඒකම හේතුවක් වෙලා තියෙනවා මේ නාට්‍ය අතිසින් ජනප්‍රිය වෙන්න සහ අර ඔයා කියපු ගැමි පරිසරය. ඒ කියන්නේ අර වෙල්ලා වෙල්ලා යවල් එක ඇලේ ඇල දොල ඒ වගේ අර පරිසරයත් එක්ක මිනිසුන්ට මේ අර කොටු වෙලා ඉන්න එක රාමුවකට ඉතින් එහාට ගිහිල්ලා මේ සුන්දරත්වය පේන තැනකට ආව නිසාද මේක ජනප්‍රිය වෙන්නේ? ඒකයි අර මං කියපු අනිත් සියලුම දේවල්. සියලුම දේවල් සහ දැන් අර සංගීතද සංගීත පන්තිය තියෙනවා එහෙන්. ඉතින් ඒ අර පර්ණ ගීතවලට ඒ නාඩගම් ගීතවල මිනිස්සු හරි කැමති. ඒවා ඒ අනිකුත් චරිත
යන කරන අද මාත් එක්ක රංගපානේ අනිකුත් තරුණ ළමයි ඉතින් මගේ දරුවෝ වගේනේ. ඒගොල්ලන්ගෙන් මට ගොඩාක් සහයෝගය ලැබෙනවා හැම චරිතයක්ම. අනිවාර්යෙන් මම ඊළඟට අහන්න හිටියේ කොහොමද ලැබෙන මේ සහයෝගය කියලා. ඒක නැත්නම් අපි මතක් කරමු. කට්ටියකින් ලැබෙන සහයෝගය. ඔයදි මම ගොඩාක් මගේ දරුවොත් එක්ක රංගපානේ මගේ දරුවෝ වගේ ඉන්න උදවිය පොල්ලෝ ටිකක් එක්ක ඉතින් හරි සහයෝගය ලැබෙනවා. හොඳට ඒගොල්ලෝ කරනවා දැන් විශේෂයෙන්ම සජිතලා ඒ ප්‍රභු කවුද සංගීත් අනික සුදු පුතා කිලි පුතා ඒ සීලම සීලම කොටක් ඒ වගේම ලේකම් මාත්‍ය එතකොට හාමුදුරුව එතකොට කුකුල ලකුණ ගිරාජ් කවුතල එයාගේ වයිෆ් එතකොට දන රත්නේ මනමාලන් පොඩිව මනමාලන් අපේ මේ කවුද උළු කෑල්ල ඔය ඒගොල්ලොත් එක තමයි අපි ගැටිලා නැහැ ගැටිලා නැහැ නේද මේ මනමාලන් එක තමයි වැඩිපුර මේ අපේ කෝකිල කෝකිල පවර් ඔව් දී ඔක්කොම තකට තක සෙට්ලා ඉන්නවා සෙට්ලා ඉන්නවා ඒක නිසා මේක ලස්සන්ට ගොඩනගත කඩේ මුදලාලි තාමට නොකියන උනාද ඒ සියලුම චරිත ඒක තකට තකම මේ ගානට තැලි වෙනවා කට්ටිය ෆුල් සහයෝගයෙන් වැඩ කරනවා ඒක නිසා ඒක ලස්සනට ගොඩනැගෙනවා අධ්‍යක්ෂකවරයාට සන්තෝෂයි එයාටත් ඒක අධ්‍යක්ෂණය කරන්න ලේසි ඒ වගේම පිටපත් රචකයාටත් අද්දා මංගල මහත්තයාටත් මේක ලස්සනට ලියවෙනවා වෙන්න පුළුවන් එතකොට අර නිෂ්පාදකවරයාටත් චාමර තමර වික්‍රම මහත්තයාට බයක් නැතුව අධිකාරණයට මුදල් වීදම් කරගන්න පුළුවන්කමකට එයාට තුළු විශ්වාසයක් තියෙනවානේ මේක කඩාහැලින් නැති වෙයි කියන්නේ නැති වෙයි කියන්නේ ඉතින් ඒ වගේම මේක මේ වර්ක්ෂොප් එකක් ඇත්තටම කෝගෙම සහයෝගය මොකද දර්ශන රූගත ක්‍රීමවල විවිධ ගැටලු මතුවෙනවා එකක් සද්දබද්ද වර්ෂාවේ ඒ කියන්නේ කාලගුණික ප්‍රශ්න හරියට බලපානවා මේ දවස්වල වැස්ස වයින්කොට ඒවා නවතිනවා දැන් අර පෞගී දවස්වල අවුරුදු උත්සවයේ ෂූට් කළ එක එපිසෝඩ් එකක් වශයෙන් යන්නේ 13 වෙනි දාට ඉතින් උදේ හවස 6ට ඉවර කරන්න තිබ්බ එක රෑ 11 ඉතන ඉවර කරම වර්ෂාව නිසා ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීගෙන ඒත් ඉඳගෙන තමයි ඉතින් මේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඒගොල්ලන්ගේ රසාස්වාදය ගන්න සතුටුෙන් සතුටු කරන්න කරන්නේ කට්ටක් කාලා තමයි මේ දේවල් කරන්නේ නමුත් ඉතින් ඒක අපේ තිරේ දකින්නකොට හරිම සන්තෝෂයි ඉතින් දැන් වැඩිපුරම සෙට් වෙන්නේ සරාලත් එක්කනේ නේද පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න වාඩියේ ඉතින් ඔහොම සෙට් වෙද්දි මොනවාද අමතක වෙන සිදුවීම් එහෙම වෙලා ඇති නේද පොඩ්ඩක් ඔය අමතක වුගත කරනකොට එහෙම සිද්ද කියන්නේ ඉතින් මේ ලොකු දේවල් නෑ තාම මට මතකයි ඉස්සෙල්ලා මම ෂූටින් ගිය දවසේ එදා තිබුණේ අර පැලගිනි තියෙන කිත් ඉස්සෙල්ලා මම එතෙන්ට තමයි එන්ටර් වුනේ එදා ඒ දවස්වල වැස්ස දෙසැම්බර් මාසීතර ඔයගෙන් ඉතින් රෑ මේ දැන් අර ගිනි ගොඩවල් ගාලා ඔක්කොම සෙට් කරලා තියෙනකොට රෑ 7ට ඉතර වහින්න පටන් ගත්තා දැන් පැලගිනි තියන්නත් එපා ආ ඉතින් අර ගිනි ගොඩවල් නිමිලා අර වහලා තෙමිලා ඊට පස්සේ අනේ වැස්ස පායනකන් ඉඳලා මේ ආපහු ආට් එකෙන් ආපහු අර තෙල් ගහලා මේව කළ ගිනි මොන තරම් දුස් පහන්දර ඒකත් 10ට 11ට ඉවර පහන්දර 4 මාරේ පාරක් ඉවර වුණා බලන්නකො අර වෙල මැද්දේ ඈ වැස්සට තෙමි තෙමි ඉතින් එතෙන්දි මම බැලුවා මේ කලා අධ්‍යක්ෂණය කියන්නේ ඒක අර අපේ මනෝජ් මහත්තයා තමයි කලා අධ්‍යක්ෂණය කරන්නේ සහ ඒ පිරිස හරි කලා අධ්‍යක්ෂණය කියන ලොකු ඒ වගේ ටෙලි නාට්‍යයක හරිම බරපතල කාර්යයක් එළියනේ එළියේ ඈ ගිනි ගොඩවල් ගහන්න ඕනේ ඒක නිමෙනවා දැන් සීන් එකක් යනකොට ගිනි ගොඩ ගහලා තියෙනකොට ඒක කන්ටිනියු තියාගන්න දෙපැනි වෙනවා ආපහු පත්තු කරන්න ඕනේ මේ පැල වාලේ සමහර වැස්සට හුළඟ යනවා ඒක හරි හරි ගස්සන්න ඕනේ ඈ ඉතින් ආඩ් ඩිරෙක්ෂන් පැත්ත විශේෂයෙන්ම දැන් ඔය වගේ එළිය කරනකොට හරිම බරපතල ඩියුටි එක මේ මනෝජ් මහත්තයා තමයි ඒ කරන්නේ යාගේ අතුල් පිහස අනිවාර්යයෙන් මේ කට්ටිය මතක් කරන්න ඕනේ. ඔය ඒක තමයි මනෝජ් ඒක තමයි මතක් කරුවේ. ඒ අපිට පෑදීලිව පේනවා. ඉතින් මේ තිරේ පිටිපස්ස මාර කාර්යයක් සිද්ධ වෙනවා. කිරි බෝතල් ඕනගෙන කිරි බෝතල් දෙන්න, හරකෙක් ඕනගෙන හරකෙක් දෙන්න ඕනේ. ඈ. ගතිපු බූලියක් වෙනවා. ගතිපු කතිපු නෙමෙයි මගනේ බූලි දෙන්න ඕනේ. ඒවා දෙන්න ඕනේ. වෙන මොනවා නෑ. මේ අවස්ථාවේදී සපයන්න ඕනේ. දැන් අර පොගේ අවුරුදු 3 දවසේ අර ස්ටේජ් ගහලා ඔක්කොම තිය ඒගොල්ලෝනේ කරන්නේ. ඉතින් ඒක හරි බරපතල කාර්යයක්. අනිවාර්යෙන්. අපේ කට්ටියට දැන් ඇත්තටම දැන් මේ අවස්ථාවේ නේද? ඔව් දැන් මොකද මේ දැන් ගේවල් අතුර කරන සාමාන්‍ය ටෙලි නාටක ඒක ප්‍රශ්නයක් නෑනේ. ගේ අතුර පුටු තියෙනවා, තියෙනවා, පුටු විහාර බර කරලා ඒ වගේ නෙමෙයි මේක. ඉතින් ඔය මේ දැන් ඒ පැල ගිනි තියුව ගැන මතක් කරනකොට ඇත්තටම පැල ගිනි තියලා අලුතින් පැල හැදුවද ඇත්තටම පැලේ වහලා. ඊට පස්සේ අපවල ඉතින් හැදුවා. ආ ආ දාන්න එපා. එතරම් තමයි හැදුවේ. එතරම් තමයි හැදුවේ. හරි 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 හරි. මොකද ඔය ගොඩක් කට්ටිය මේ දැන් අහන ප්‍රශ්න හිතන ප්‍රශ්නනේ මම පැල ගිනි තිබුවද නැත්නම් ඔය අතරමිටින් අර ඒ සුන්දර පරිසරයට මිනිස්සු හරියට ආදරයක් කරන දැන් ඒ ඔය යන ලොකේෂන් එක බලන්නත් බලන්නත් කට්ටි එනවා නේද කට්ටි එනවා දැන් නැති කට්ටි පොඩ්ඩක් මතක කරමු කොහෙද ලොකේෂන් එක රූගත කරන්නේ කොහෙද කියලා දැන්
කිව්වොත් ඒක දන්නේ මොකද තමාලාට ඉතින් අතරම දැන් ආසාවට එනවා ඒ අපේ ඔය කඩේ තියෙන්නේ වෙදගමට යන පාරේ නිස්සරණාර මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන වෙදගමට යන පාරේ තමයි ඒක නිස්සරණ අනේ භාවනා මධ්‍යස්ථානට යන පාරේම තමයි ඒ නිස්සරණ වනේ මේ පෙනිපෙනි තමයි ඒ කඩේ තියෙන්නේ ඒ කඩේ තියෙන්නේ කිරින්දි වෙලා ඊ මේ හංවැල්ල පාර අතරේ ඉරිදාට කිලෝමීටර් 3-4ක් එහායින් ඇතුළට යන්න තියෙනවා ඒ කඩේ ඇත්තටම මේ මේකටම නිර්මාණය කරපු නැද කරපු නැද කඩේ තියෙනම කඩයක් ඒ තියෙනම කඩයක් ඉතින් ඒගොල්ලන් ඒක දීලා තියෙනවා රූගත කරන්නේ කඩේ දීලා තියෙනවා දීලා තියෙනවා එතකොට අර පැලත් එහෙමයි ඉතින් යවට හරිය සහයෝගයකුත් ලැබෙනවා ඉතින් ඒ මිනිස්සු හරි ඔව් ඒ මිනිස්සු හරි හොඳයි කියන්නේ ඒක කැමති ඉතින් ආසයි මොකද ඒ කඩේට වුණත් හොඳයි ඉතින් මේ මිනිස්සුන්ට පබ්ලිසිටි ගන්න එක හැබැයි ඉතින් කඩේ අයිතිකාරට බිස්නස් පාඩු වෙන එක නැද්ද ඔය රූගත කරන්න දුන්නා පස්සේ කවුරුත් එහෙට මෙහෙට බඩු ගන්න යන්නේ නැහැ නේ නෑ නෑ ඉතින් ඒ ඉන්න යුනිට් එකේ ඒ කියන්නේ ඒ යුනිට් එකේ කට්ටිය ගන්න බඩු ටික ඇදිනේ ආ කඩෙන් ගන්නවා ගඩින් ගන්නවනේ. ආ ඒක ඇයිද නේද? අයිනේ කොහෙද ලැබෙන මුදලයි. ඒක මුදලක් ගෙවනවා. එතකොට මේ එතන ඉන්න කට්ටියක් බඩු ගන්නවනේ. ආ. ඒක සායි තියෙනවා කට්ටියන. එහෙම අවුලක් නැහැ. හරි. ඔතන ඉන්න ඔය කඩේ මේ ඉන්න මේ අපේ කවුද? මුදලාලි. මුදලාලි වඩා අනිත් එක නා ගජමෑන්. ඔව්. එයා අතීතින් කිසිම කතා බහකට තු කියලාගෙන ඉන්නේ. ඇත්තටම පොර කවුද? CID කින් කියලා කියන මොකක්ද ඒක නැතින. ගියා දෙන්න පුළුවන්ද? නෑ මදන්නේ නැහැ. තියාගෙන කීවෙන එක ලොකු දෙයක්. ඒ ශාස්මිත එයා තමයි මම හිතන්නේ සෙකන්ඩ් මේ ඩිරෙක්ටර් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. එයා කැරක්ටර් එක හොඳට කරනවා ඇත්තටම. දැන් ඕක මෙහෙමයි ඉතින් ඇත්තටම දෙබස් අවශ්‍ය නැහැ. මිනිස්සෙගේ ඒ ගොඩනගෙන ඒ කතාවත් එක්ක ඒකට ගොඩක් සම්බන්ධ වෙන චරිතයක් නම් දෙබස් නැති වුණත් ඉතින් ඒක මට හිතනවා ඉතින් අර විතපත්‍රචකයත් ඒක ලස්සන ලියලා තියෙනවා ඒකට දෙයක් මොන දෙබසක් නැහැ නමුත් ඒක හරියට ස්ටැබ්ලිෂ් වෙනවා ඔව් අනිවාර්යයෙන්ම සා යාගේ දක්ෂකමක් තියෙන යා දැන් ගජමෑන් කිව්වා නිකන් මේ චරිතයත් ගොඩන ගාගෙන තියෙනවා අනිවාර්යයෙන්ම අර පිස් එක වගේ මෙහෙම කරන්නේ ඒක යාගේ hinaව දැන් ඔය එකම යන්නේ එකද ඒ ඔක්කොම දේවල් එයා ක්‍රියේට් කරගත්තා දැන් hinaව ඒ සියලුම දේ අනිත් එක දැන් මම සද්ද මංගල මහත්තයාක දැක්ක සුවිසි දෙයක් තමයි මට කියන්න ඕනේ ඔය චරිත වලට නම් දැමීමේදී මිනිස්සුන්ට අමතක නොවන විදිහේ නම් තමයි දාලා තියෙන්නේ ගජමෑන් කුකුල ලකුණ එතකොට කවුද සිංගිති රත්නේ එස්කේ තිරිතේන සරා සරා කවඩියා සුදු පුතා කිරි පුතා රේකම් මහත්තයා ඒ වගේ අර මේ ගමේ තියෙන නම් ටික තමයි දාලා තියෙන්නේ දාලා තියෙනවා ඒ නම් හරි මිනිස්සු ඇතුළට යනවා ඇතුළට ගහක් දාලා අල්ල ගන්න නම් තියෙන්නේ අන්න ඒකයි ඉතින් ඒ දක්ෂකම එතුමාගේ තියෙනවා මේ දැන් හොඳ මගේ චරිතේ නම වුණා දැන් මම හිතා ටෙලිනාටික මුල්ලකුරුත් එක කතා කරන පළවෙනි චරිතේ වෙනවා SK රීදේන කියලා කිව්වද SK එකත් එක්කනේ කට්ටිය කතා කරලා අනිවාර්යයෙන් ඒ වගේ අර හොඳ මේ සද්දමංගල මාත්‍යාගේ තියෙන ප්‍රාගුණ්‍ය තමයි ඒක හරි අයියේ දැන් ඉතින් මේ අපි ගොඩක් විස්තර කතා කරා නමුත් මේ පවුල විස්තර මුකුත් කතා කරන්න බැරි වුණා ඔව් පවුල විතර කියන්නේ ඔයාගේ දැන් වර්තමාන පවුල විස්තර ඔව් වර්තමාන කියන්නේ මට පුතාලා දෙන්නෙක් ඉන්නවා ඒක පුතෙක් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ. අනිත් පුතා මියුසික් ක්ෂේත්‍රයේ මියුසික් ඉගෙන ගන්නවා. නෝනත් ඉන්නවා. නෝනත් විශ්‍රාමික ඖෂධ වේදිකාවෙන් දැන් ඉදර ඉන්නේ. ඒ වගේ ඊටත් තමයි. පුතාට ඔය මියුසික් කරන පුතාට ගීත ගායනා කරන්න හැකියාව තියෙනවා කියලා කියවෝ නේද? හැකියාව තියෙනවා. එයා මේ වෙලාවේ වෙන වැඩකට ගිහිල්ලා. නැත්තම් සින්දුවක් එහෙම අහන්න පුළුවන් නේ? හරි දැන් ඔය සින්දු කියනගෙන මතක් කරපු නිසාම මේ උපදිසයි මට අහන්න හිතුන අර මේ ඔය කතාවේම මේ නාඩගම් කාර්යයේ කතාවේම ඔය මේ දේශපාලන ගැන කතා කරන ගාමම කියනෝනේ ගිය පාර උඩින් දින්නේ මං මේ පාර ඇපත් නෑනේ බං ඔහොම කියනෝනේ ඒකෙන් පොඩි කොටසක් කියමු ඒ ගිය පාර උඩින් දිනුවේ මං මේ පාර ඇපත් නෑනේ මං ගිය පාර උඩින් දිනුවේ මං මේ පාර ඇපත් නෑනි බං ඔන්න දැක්කද හැකියාව ඩ්‍රින්ක්ස් නොගෙන ඩ්‍රින්ක්ස් ගත්තා වගේ කියන්නත් හැකියාවක් තියෙනවා ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන උපතිස්ස අයර ඉතින් ඔන්න ඔයාලගේ ආසාව ඉතිකර අපි පොඩි කොටසක් දීලා හරි ඉතින් අයියේ දැන් මේ අපි කතා කරමු දැන් මේ කතාව මොකද්ද තව දුරටත් යනවද නැත්නම් මේක මගින් නතර වෙනවද ඒ කියන්නේ අර ඕක අර තියෙනෝනේ මේ මොකද්ද මෙගා නාට්‍ය කියලා ඒ වගේ පැත්තකට යනවද නැත්නම් මේ පොඩ්ඩක් අඩු කොටස් ගානකින් නතර වෙනවද ඔය ගැන මට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ ඒක තීරණය කරන්නේ channel එක පිටපත් රචකයා සහ නිෂ්පාදකවරයා ඒගොල්ලෝ එක තීරණයක් ගනී එතකන් ඉතින් අපි
රංගනෙන් දායකත්වය දක්වනවා. මේ කතාව අවසානට මොකද්ද වෙන්නේ කියලාවත් අයිඩියා එකක් තාම නැද්ද? නෑ එහෙම කියන්න බෑ. ඒක ඉතින් අපිට කියන්න බෑනේ. ඔයාලට කියලත් නෑ. එහෙම නෑ මං හිතන්නේ එහෙම පිටපතච්ච මාතෘකා තමයි දෙයක් හිතා නැති එහෙම අපිට ඒක දැන් ගොඩක් කට්ටිය දැන් ගොඩක් කට්ටිය දැන් මේ කතාව බලන විදියට මේ හිතෙන්නේ මේ අර සරා එහෙම අර කවුද සුදු චූටිට පාටලි පාටලි එක යාළු වෙයි එයාව බඳි ඒ වගේ එකන්නේ දැන් ඔය අපිට තේරෙන්නේ එහෙම දෙයක් වෙයිද ඇත්තටම එහෙම තාම අයිඩියා ගන්න නැහැ ඕ ඒකත් ඉතින් කියන්න බෑ ඒකත් දන්නේ අපේ සද්දාමංග මාත්මයා තමයි තාම කියලා නැහැ ඒව නෑ 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 හරි අපි ඉදිරියට බලමු ඉතින් මොකද වෙන්නේ කියලා තාම කියලා නැහැ කියලා තමයි උපතිස්ස අය කියන්නේ උපතිස්ස බාලසූරිය නමත් එස්කේ සිරිසේන සද්දන්ත කුලේ සිරිසේන නේද? ඒ මොකද්ද එතන මේ සද්දන්ත කුලේ සිරිසේන කියලා පොලිසියෙන් අල්ලන වෙලාවේ කියන වචනේ මොකද්ද? අර බීප් වෙලා කියන දේ යන්නේ මිනිහට දන්නේ නැහැ මිනිහා මොකද්ද කිව්වේ කියන එක. මිනිහා කියන්නේ නැති. ඔව් ඔව් ඒක දැන් අපි බලන් ඉන්නේ දැන් එස්කේ සිරිසේන කියන එකට මේ මොකද්ද නම හොන් සද්දන්ත කුලේ සිරිසේන කියලා කියනවා නේද? දැන් ඔය මේ ඔය ලස්සන පන්සලක් තමයි අපිට මේ නාටකම් කාර්යෝ ටෙලිනාට්‍යම් පේන්නේ කොහෙද මේ පන්සල? ඒකත් ඇත්තටම ඔය කිරිඳිවැල්ල පැත්තේම පන්සලක් මම එතෙන්ට ගිහිලා නැහැ මොකද පන්සලත් එක මගේ ගනුදෙනුමක් නැහැ නේද? රූගත කිරීමක් නැහැ නේ? නැහැ නේ. මේ ඒකත් තියෙන්නේ ඔය කිරිඳිවැල්ලම තමයි. ඉන්දලා තමයි ලස්සනයි ඉතින් නේද බොහොම ඉතින් මට ඉතින් ඉතින් පැහැදිලිව කියනවා නේ අර ඔක්කොම එකම ලොකේෂන් එකේ සියලුම දේවල් සෙට් වෙලා තියෙනවා ඒ ලස්සනට හාමුදුරනක පාන අපේ රහල් බුලත් සිංහල යත් පරණ ඉඳන් මෙන්න නළුවේ තියත් ඒ ලස්සනට ඒ කැරක්ටර් එක කරනවා පොඩි හාමුදුරු එතකොට අර රාල හාමිට ඒ සියලුම චරිත ගැන මේ වරදක් කියන්න නෑ ඇත්තටම නාඩගම් කාර්ය ටෙලිනාට්‍යයේ දැන් එස්කේ සිරිසේන චරිතය එස්කේ සිරිසේන කියන චරිතය ජීවත් වෙන්නේ කොහොමද ඇත්තටම ඔය උදේට අරන් එන කිරි බෝතලේ විකුණලාද මොකද්ද මේ කතාව? ඔද මම හිතන විදිහටම තමයි මේක හරියට දන්නේ නැහැ දැන් එතන කරලා තියෙන සීන් සිතනේ කිරි අරන් එන සීන් සිතරනේ. හ්ම් හ්ම්. එදෙන්දී සිරිසේන කියන්නේ ගමේ තියා ජීවත් වෙන්නත් එපා. ඒක නිසා එයාට එළු පට්ටියක් සාය ලහර ඇති. ඒකෙන් තමයි ඒක ජීවනෝපාය සලසගන්නේ මං හිතන්නේ. ඒකනේ කිරි අරන් ඉන්නේ නැත්තම් කිරියන් විදියක් නැහැ. කිරියන විදියක් නැහැ. ඒක තමයි ඒකෙන් තමයි දැනට ඉතින් ඒසෙන් සිතර ඇහුවෝ. දැන් අර ඒ සීසන් එකේ ගෙදර පැත්ත තාම පෙන්නුවේ නැහැ. පෙන්නලා නැහැ. ඒක ලියවිලා නැහැ. ඒක කොහොම වෙනවද කියලා අපේ රජක මහත්මයා තමයි ඒක. කොහොම නමුත් රැට අනිවාර්යයෙන්ම ඩ්‍රින්ක් එකක් දානවා. එස්කේ සිරිසේන. හැමදාම නැතුව ඇති මං හිතන්නේ. ඔය වාඩියට යන්නේ. වාඩියට යන්න ඕනේ. ඔක දැන් වාඩියට ගිහිල්ලත් ඔයා මොත්තේ දාලා මේ පිනා ගහනව නේ. සමහර වෙලාවලට එහෙමත් නැහැ. තමාර එලාලට බොන්න යනවා සල්ලි දීලා බොන්න යනවා හරි නටුවත් බොන්න යනවා ඔව් ඔය කවඩිය එහෙම කියන්නේ මොත්ත දාන්න නැතුව මේ ඉන්න කියලා මොත්ත දාලා බොන්න එනවා කියලා කියනවනේ ඒකයි මම එහෙම හෙව්වේ මොල්ල යාළුනේ මේ අපි ලොකේෂන් එක මාරු කරා අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ උපතිසයලා ගෙදර ඉඳගෙන එක පාටම වැස්සක් කඩා පාතුනා ඉතින් අපි ගේ ඇතුලේ තියෙන සුන්දර තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ ඉතින් තමයි දැන් කතාව පටන් ගන්න හදන්නේ ඉතින් උපතිසයියේ දැන් මට මතකයි ඔය මේ දේශපාලන ස්ටෝරි කතා ඔයාගේ නාටකම් කාර්යයේ එක තැනක පොඩි කතන්දරයක් කියනවා මේක අදරත් වළංගුයි හෙටරත් වළංගුයි මේ රටේ හැමෝටම වළංගු කතන්දරයක් තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ඡන්දේ අපි දේශපාලඥ බැන බැන ඉන්නෝ නමුත් ඡන්දේ දවසට ගිහිල්ලා උන්ටම තමයි ඡන්දේ දාන්නේ. අන්තිමට උන්ටම තමයි බණින්නේ. බෝම්බ ගහන්න ඕන උන්ට නෙවෙයි ඡන්දේ දෙනේ උන්ට කියන මොකද ස්ටෝරියක් කියලා. අපි එතන කතා කරන විදියටම පොඩි කොටසක් ඒ කොටස අපට දෙන්නෝ අපේ රසිකයන් රසස් වාදයට දැන් මුදලාලි දැන් ඔය දේශපාලනේ අප්පියයි කියන උන් තමයි රට කන්නේ උන් දේශපාලනේ අප්පියයි කිය කී අන්දේව ගොළුව බීරෝ වගේ ඉඳලා ඊට පස්සේ ඡන්දේ දවසට උදේ පාන්දරම ඡන්ද පොලට ගිහිල්ලා කතරේ ගාලා එනවා ඒ ගහපු එකාගේ පැටිගිරිය දන්නේ නැහැ ඔගේ පක්ෂ ප්‍රතිපත්ති දන්නේ නැහැ ඔහේ ගාලා යනවා ඊට පස්සේ ගාලා ඇවිල්ලා ටික කාලයක් යනකොට කියනවා 225ටම බෝම්බ ගහන්න ඕනේ කියලා. හරිනම් එහෙම කියන උන්ට බෝම්බ තවන්න ඕනේ. ඔන්න මං කිව්වනේ අදරත් වළංගු කතාව. බැර බැර ඉඳලා අන්තිම උන්ටම කතරේ ගහලා බයිනෝ 225ටම බෝම්බ ගහන්න ඕනේ. ඉතින් 225ට බෝම්බ ගහන්න ඕන නම් 225 යවන්නේ ඇතුළට. ඕක තමයි මේ කතාවෙන් කියන්නේ. ඉතින් අදරත් වළංගු කිව්වා දැක්කේ ඉතින් හරිම සුන්දර කතාවක් තමයි ඉතින් හරිම සුන්දර චරිතයක් තමයි එස්කේ සිරිසේන උපතිස්ස බාලසූරු අයියා කියන්නේ
අපි කතා කරු ගමන් අපිට සුහදව කතා කරා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කටයුතු කරන්න කතා කරන්න එන්න කියලා. ඔන්න අපි කිව්වනේ මේ යාළුවනේ අර උපතිස්සයිගේ පුතෙක් ඉන්නවා මියුසික් පැත්තෙන් ඉගෙන ගන්න. සින්දු ගන්න හොදට පුළුවන්, গিටාර් ගහන්න පුළුවන් කියලා. අපි ඉතින් එයාගේ ලස්සන සින්දුවක් තමයි දැන් අහන්න හදන්නේ නේද? අපි එහෙනම් ඒ සින්දුව බලලා ඉදමු. Poddiye amma amma mai tama Verudune api nisai e verudidu kuma Bakmahe ko biju pupurana Naku Nangie amma gen umbu Ilana wadu kemu Tane kada bisikara Pantini wenam Ane hamate api Merila ehenam Wane parane Wane pala visavenam Nage denyaman Kandipura gini tiyapan Sata kia hida hita kadi ehunata Kata hadana seram bosatnda Yaka wehenna da peranube aya කතන්දර එපා වැඳපන් අම්මාට Dankada nati daku rankada vipenila Loku amu duruo anukuru banapadu eua Mujalindage ahenahi kandulak netua Ape amma bana katavak budu geiliwa Ratunu yakada lokuru genut teluwa Matunu bamuru itimal pukuret wehuwa ඇත්තට ලෝකෙ ගැන නුඹ දන්නේද මොනවා පත්තිනි සලුව ලත් ඇත්තු පිරිතිබුණ සතා කියා හිද හිටකදී වැහුණාට Yaka wehen nata peranube ayyata Katandara epa vedapan ammata Ome, Sindhu kyanis adhara bandara
කියනවා මේ ආටිස් මේ මේකට මම ගොඩක් මේ සින්දුවට ආසයි මේ සින්දුව අර අම්මා ගැන කියන්නේ තව සමාජයේ තව පැතිකඩක් දිහා පොඩ්ඩක් බලලා තියෙනවා ඒ සින්දුවේ ලස්සන තේරුමක් තියෙන මම ඒකින්ද තමයි මේක කියන්න තෝරගත්තේ සින්දුව මේක කියන්නේ මේ දැන් අම්මා කෙනෙක් ගැන තමයි කියන්නේ ඒ කියන්නේ අම්මා ඇවිල්ලා ඒ කියන්නේ ගණිකාවක් ඒ කියන්නේ ගණිකාවගේ දුව අම්මට කියනවා මේ කියන්නේ බනිනා වගේ එකක් තියෙන. එතකොට අයියා කියනවා මෙහෙමයි මේ සමාජයේ වෙලා තියෙන දේවලුත් එක්ක ඒගොල්ලන්ට මුණ දෙන්න වෙලා තියෙන අත්දැකීම් එක්ක මේ එයා කියන නංගිට කියන දේ තමයි මේක මේක නිකන් මවුගුණ ගීතයක් වගේ එකක් තමයි මේක. මේ එහෙම කියලා දැන් එතකොට මේ සමාජයේ කියන්නේ ගණිකාවක ගණිකාවක් වෙන්න ගෑනු කෙනෙක්ව පත් කරන අර සමාජයෙන් පුෂ් කරන එකයි මේ වගේ දේවල් ගොඩක් දේවල් කියලා තියෙනවා ඒකේ. එතකොට ඒක ඇත්තටම ලස්සන සින්දුවක් මම ඒක නිතරම වගේ කියනවා හරි ආස සින්දුවක්. ඒකින්ද ඉතින් මම දැන් ඔයාලට කියුවේ ඒක. ඉතින් අයියේ දැන් අපේ කතා බහේ අවසානයට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඔයාට මේ අවස්ථාවක් තියෙනවා ඔයාට මේ ගමනේදී නැත දුන්නා ඇති නේද ගොඩක්. ඔව් ඇත්තටම ඉතින් අත දුන්නා කියන්නේ ඔබ ගොඩක් ඉන්නවා. ඉතින් ඒක අර නම් වශයෙන් සඳහන් කරන්න සමහර මම නොකියන්න පුළුවන් විශේෂයෙන්ම මතක් කරන්න ඕන ජයප්‍රකාශ සිරිගුණනාදන් මහත්මය සද්දාමංගල කරුණාරත් මහත්මයා පිටපත් අතරේ ඒගොල්ලන් නිර්මාණ වල තමයි වැඩිපුරම රඟපෑවේ. ඒ වගේම චාමර සමරික්‍රමා නිෂ්පාදකයා ඊට කලින් අපේ ජයන්ත සංසිටි ඒ වගේම ජයන්ත මහත්මයාගේ තෙල් නාට්‍ය ගොඩක රඟපෑවා. තොර ජැක්සන් ඇන්තනි තමයි ඒකට ඉගෙන ගත්තා. ඒවල් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ තමයි ඉතින් සී කරන්න විශේෂයෙන්ම මගේ සිගුරුනාදන් මහත්තයයි ප්‍රද්දමංගල සූරිය මණ්ඩල මත විශේෂයෙන් සී කරන්න ඕනේ. මොකද ඒගොල්ලන් නිර්මාණ වල තමයි මම වැඩිපුර දායක වෙලා තියෙන්නේ. හරි ගොඩක් ඉතින් කට්ටිය මතක් කරගෙන ඉන්න මේ වෙලාවේ නම් වශයෙන් කියන්න වෙලාවක් නැහැ. ඒක තමයි අත්තම කතන්දරේ. ඉතින් අයියේ දැන් අපි කතාවේ අවසානයට එමු. දැන් මේ ඔයාටත් අපි මේ සුබපතනවා. ඔයාගේ ඉදිරි අනාගතයේ සහ රංගන ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන කියලා මේ වගේ ලස්සන චරිත මේ වගේ තව විවිධාකාර චරිත ලැබෙන්න කියලා අපි ඔයාට සුබ ප්‍රාර්ථනා කරන ගමන් ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔව් දේශපාලන කරලේ නවතම තොරතුරු රැගෙන පැමිණිතුරු ඔබෙන් සමු ගන්න මම SKCCN. ඒක තමයි කියන්න තියෙන දේ. ඉතින් උපතිස්ස අයියට වගේ ඔන්න මටත් දෙයක් කියන්න තියෙනවා. අපේ චැනල් එක තාම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ලස්සන සුන්දර චරිත ඔයාලා අතරට ගේනවා. ඒ වගේම සංගීතයේ පැත්තෙන් ගායන ශිල්පීන්, බෑන්ඩ්ල ඉන්න අය, ඒ ශේෂ්ඨයට අදාළ හැමෝම අපි ඔයාලා අතරට ගේනවා. ඉතින් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ අපේ මියුසික් බා Facebook page එක ලයික් කරලා එකතු වෙන්න කියලා අපි ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් අයියේ අපේ කතාව ඉතින් ඔන්න අපි අවසානයේ තමයි යන්න හදන්නේ. ඒ වගේම ඉතින් මමත් බලන් ඉන්න ප්‍රේක්ෂක බහුතුන්ගෙනවා මේගොල්ලන්ගේ අර චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අර මොකද්ද දෙන්නේ බටන් එක ක්ලික් කරන්න කරලා මේගොල්ලන් සපෝට් එකක් දෙන්න. ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේවාගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මගේ නිවසට පැමිණීම ගැන. ඔබතුමාට හරි එහෙනම් බොහොමත්ම ස්තුතියි.